අයිබෝන් ඉතින් අද ලයිව් රෙකෝඩින් එකෙන් කතා කරන්නට යන්නේ මාතෘකාව දැන් දන්නවා ටිකක් පරක්කු වුණා ලයිව් රෙකෝඩින් එක හැබැයි ලෝක කුසලානේ ආරම්භය ඒ කියන්නේ මෙවර 2023 ලෝක කුසලානේ ආරම්භය අහමදාබාද් වල නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ තමයි මේ තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ සහ නව ශ්‍රීලන්තයේ ලෝක ශූරයෝයි අනුශූරයෝයි ආරම්භයේ ඉඳලම කතාබහට ලක් වෙන සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වෙබ් අඩවි නැත්නම් මේ අන්තර්ජාලය තුළ ලොකු කතාබහකට ලක් වෙන සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා ආරම්භය ඒ තමයි විශේෂයෙන්ම වෙන රටවල් වලදී මේ ආරම්භක තරගයේ තියෙනකොට මොන කණ්ඩායම ගැහුවත් සාමාන්‍යයෙන් සෑහෙන ලොකු ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඉන්නවා නැත්නම් ඒ සම්බන්ධයෙන් සෑහෙන උනන්දුවක් දක්වනවා ඒ වගේ දේවල් උළුප්පලා පෙන්වමින් ඉන්දියාවට ලොකු පහරක් එල්ල වෙමින් තිබෙනවා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල. ඉතින් ඒක ඉන්දියානු සමාජ මාධ්‍ය තුලත් දැක ගන්නට පුළුවන්. වුණොත් සෑහෙන අපහසුතාවයකට ලක්ුණා පේන්න තියෙනවා. මොකද IPL තරගාවලියක ආරම්භක තරගය සහ මේ ICC ලෝක කුසලානයක ආරම්භක තරගය දැක්කහම සෑහෙන අහසයි පොළොවයි වගේ කියන එක වුණොත් කතා කරන්නට පටන් ගත්තා. ඒ වගේම එංගලන්ත සමාජ මාධ්‍ය, ඒ වගේම වෙනත් විදේශ සමාජ මාධ්‍ය මේ ඔක්කොම අපි ජනප්‍රිය නම් ඒගොල්ලන් ඔක්කොම උළුප්පලා පෙන්වන්නට ගත්තා මෙතන සෙනග නැහැ හැබැයි වෙන ලෝක කුසලාන ආරම්භ කරනකොට ලොකු ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් හිටියා ඉතින් එතෙන්දී ඊළඟට එන කාරණේ තමයි ඉන්දියාව කියන්නේ ක්‍රිකට් රාජ්‍යයක් විදිහට තමයි ලෝකයේ ප්‍රසිද්ධ එතකොට අපි කවුරුත් හිතේ තියාගෙන ඉන්නවා මොන රට ක්‍රිකට් ගැහුවත් ඒ ක්‍රිකට් ක්‍රීඩාවට තමයි ඔවුන් ආදරේ කවුරු ක්‍රිකට් ගැහුවත් කමක් නැහැ ක්‍රිකට් ඔවුන්ගේ ආගම කියන එක තමයි ඔවුන් සාමාන්‍ය කියන්නේ ඉතින් ඒක විශ්වාස කරගෙන තමයි ලෝකයේ මේ ඉන්නේ හැබැයි ඔවුන්ට ලොකු පහරක් වදිනවා මේ සිද්ධියත් එක්ක ඒ තමයි ක්‍රිකට් ඔවුන්ගේ ආගම බවට පත්වන්නේ ඔවුන්ගේ කණ්ඩායම ක්‍රීඩා කරනවා නම් විතරයිද කියන ප්‍රශ්නය මතුවලා තියෙනවා. ඒක ගොඩක් දෙනා කතා කරන සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවෙත් දැන් යම් යම් මත අපිට බලා ගන්නට පුළුවන් සමාජ මාධ්‍යවල. ඊට වඩා මම මේ ජාත්‍යන්තර නැතනම් විදේශ සමාජ මාධ්‍යවල තියෙන දේවල් ට්විටර් වගේ දේවල් වල තියෙන දේවල් ඒ වගේම Facebook ඒ වගේ දේවල් වල තියෙන අදහස් එක තමයි කතා කරන්නේ. මොකද ඒ ගැන පොඩ්ඩක් මම අධ්‍යයනය කරලා ඉතින් එහෙම බලපුවම ශ්‍රී ලංකාවෙත් ඒක කතා කරනවා. නමුත් වෙනත් රටවල් වලින් විශේෂයෙන් පකිස්තානයෙන් වගේ ලොකු ප්‍රහාරයක් එල්ලවෙමින් යනවා. දැන් පකිස්තානයයි ඉන්දියාවයි පොඩි මත ගැටුමකුත් යනවා. මොකද පකිස්තානයට මෙවැනි ලොකු ක්‍රීඩාංගණයක් නැහැ. ඉන්නේ උපරිම 35,000ක් දාන්න පුළුවන් ක්‍රීඩාංගන. හැබැයි මේකේ ලක්ෂයක් දාන්නට පුළුවන් නැත්නම් 120,000ක් වගේ දාන්නට පුළුවන්. එතකොට පොඩියට පේන්න පුළුවන් කියලා ආයේ ඔවුන් ඉන්දියාවෙන් ප්‍රතිචාර දක්වමින් යනවා. එතකොට අපි දන්නවා බංග්ලාදේශ ප්‍රේක්ෂකයන් ඉන්දියාවත් එක්ක පොඩි ඇරියස් එකක් තියෙනවා. ඉතින් ඔතන පොඩි ගැටුමක් දැන් යනවා. හැබැයි කියන්නට ඕනි පළවෙනි ඉනිම අවසන් වුණාට පස්සේ කියන්නේ එංගලන්ත කණ්ඩායම පන්දුවට පහර දුන්නාට පස්සේ ඔන්න එක පාරම සෙනග වැඩි වෙන්නට පටන් අරන් තිබුණා. ඉතින් ඊට පස්සේ සඳහන් වෙනවා සාමාන්‍යයෙන් දෙවෙනි ඉනිම ආරම්භ වුණාට පස්සේ 40,000ක් වගේ ප්‍රමාණයක් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ඇවිල්ලා තියෙනවා කියලා. සමහරක් විට අර දහවල් කාලයේදී වෙච්ච අඩුපාඩුව නැත්තම් ඔවුන්ට ඔවුන්ගේ රටට වෙච්ච අපහාසයේ හින්දා අහල පහල ඉන්න ප්‍රේක්ෂකයෝ වෙනවද කියන්න දන්නේ නැහැ. නැත්තම් නව ශ්‍රීලන්තය ක්‍රීඩා කරන්න පටන් ගත්තට පස්සේ ලොකු සෙනගක් අපිට දැක ගන්නට පුළුවන් වුණා. ඉතින් ආය සමාජ මාධ්‍යවල දාන්න පටන් ගත්තා 40,000ක වගේ ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි පකිස්තානයේ වගේ ගත්තාම 35,000යි උපරිම දාන්න පුළුවන්. ඒකක දැම්ම නම් ඔන්න මුළු ග්‍රවුන්ඩ් එකම පිරීලා වගේ නැත්නම් හවුස් ෆුල් කියලා පේන්නට තිබ්බා. නමුත් මේකේ එහෙම පේන්නේ නැත්තේ ලක්ෂයක් 120,000ක් දාන්න පුළුවන් ක්‍රීඩාංගණයක් හින්දා. ඉතින් එහෙම කියලා ඔන්න ප්‍රතිවිරුද්ධ අදහසක් ඉන්දියාවෙන් දාගෙන යනවා දැන් සමාජ මාධ්‍ය තුල. ඒ කොහොම වුණත් දැන් හවස බැඩි වෙන එක වෙනම කතාවක්. හැබැයි ආරම්භය ගත්තාම 2019 දැන් ඊට පස්සේ සංසන්දනයක් යනවා. 2019 ලෝක කුසලානේ එංගලන්තේ පටන් ගද්දි කොහොමද ආරම්භක තරගයට තිබ්බ ඒ ප්‍රතිචාර ප්‍රේක්ෂකයන්ගේ ඒ ක්‍රීඩාංගණ පිරීලා සෑහෙන ලොකු සැනකෙලියක් වගේ පෙනුමක් එදා තිබිලා තියෙනවා එංගලන්තේ. හැබැයි මෙවර ගත්තාම නිකන් අර හිස් මෙලෝ කමකට නැති නැත්නම් නිකන් අර කොහෙවත් නැති නැත්නම් අර පොඩි රටවල් දෙකක් ගන්න ද්විපාර්ෂික තරගාවලියකවත් නැති ආකාරයේ පොඩි පෙනුමක් තමයි අවසානයේදී ආරම්භක වෙලාවේ දකින්නට ලැබුණේ. ඒක මුළු ලෝකයටම කම්පනයක් දැනෙන අවස්ථාවක් බවට ඇත්තටම පත් වෙලා තිනවා. ඒක ගොඩක් දෙනා කතා කරනවා. ප්‍රවීණයනුත් කතා කරනවා. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයනුත් කතා කරන්නට පටන් ගත්තා. මේ සංවාදයත් එක්ක නැත්නම් මේ විවාදයත් එක්ක නැත්නම් මේ ප්‍රතිචාරයත් එක්ක තමයි
සවස් වන විට ඉන්දියානුවන් නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයට එකතු වෙන්නට ගත්තේ. ඉතින් ඒ නිසා එතනට එකතු වුණාද කියන්න අපි දන්නේ නැහැ. කොහොම හරි යම් කිසි ප්‍රමාණයකින් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රමාණය වැඩි වෙන්නට ගත්තා දෙවන ඉනිම වන විට. හැබැයි පළවෙනි ඉනිම සහ ආරම්භය ගත්තාම ඉතාම දුර්වලයි. මම හිතන විදිහට ලංකාවේ LPL තරගාවලියක ආරම්භයටත් වඩා අන්ත ආරම්භයක පෙනුමක් තමයි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේ තිබ්බේ ICC ලෝක කුසලානයක් වෙලත්. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. ICC ලෝක කුසලානයක් වෙලත් මේකේ ආරම්භය මෙච්චර දියාරුණේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි දැන් හැමෝම කතා වෙන්නේ. මම හිතන විදිහට ඉන්දියාවට වෙච්ච මේ ඩැමේජ් එක ඔවුන්ට ආපහු හදාගන්නට නම් පුළුවන් වෙන එකක් නෑ. මොකද ඔවුන් කියන්නේ ක්‍රිකට් ඔවුන්ගේ ආගම කියලා, කාලයක් කිව්වා සචින් ඔවුන්ගේ දෙවියා කියලා, දැන් කෝලි ඉන්නවා දෙවියෙක් වගේ. එතකොට බලපුවම ඔවුන් ආදරය කරන්නේ ඔවුන්ගේ කණ්ඩායමට මිසක් නැත්නම් ඔවුන්ගේ රට නියෝජනය කරනකොට ඒ තරඟවලට ආදරය කරනවා මිසක් සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය නෑ කියන එක ඔවුන් ඔප්පු කරලා පෙන්නවා වගේ එකක් තමයි දැන් ඇත්තටම අනෙක් රටවල්වල සහ අනෙක් සමාජ මාධ්‍යවල, ජාත්‍යන්තර සමාජ මාධ්‍යවල දැක ගන්නට පුළුවන්. නිකන් නොකියත් කියවෙනවා ඒ වගේ දේවල්. සෑහෙන ලොකු අදහස් මං කියන්නේ පකිස්තාන බංග්ලාදේශ ප්‍රේක්ෂකයන් විතරක් නෙමෙයි සුදු ජාතිකයන් පවා එවැනි අදහස් මතු කරමින් සිටිනවා දැන්. විශේෂයෙන්ම බැලුවොත් එහෙම එංගලන්තයෙන් ලොකු ප්‍රතිචාරයක් හම්බ වෙමින් තිබෙනවා ඉන්දියාවට සමාජ මාධ්‍ය තුලින්. එංගලන්තයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් විශේෂයෙන්ම අපට කැපිපෙන ලෙස ඒක දකින්නට පුළුවන්. ඉතින් ඔය වගේ තත්වයකින් තමයි තරගාවලිය ආරම්භ වන්නේ. ඉතින් මේ ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ තියෙනවා කියපු දවසේ ඉඳලා අර්බුද තිබ්බේ. අපි දන්නවා ඉන්දු පකිස්තාන අර්බුදය ලොකුටම බලපෑවා. ඊට පස්සේ එක එක සැලසුම් එක එක වෙලාවට වෙනස් කරනවා. ඒ වගේම ඉන්දියාවේ ජනතාවගේ ලොකු චෝදනාවක් තියෙනවා BCCI එකට ඔවුන් පහසුකම් සපයන්නේ නැහැ කියලා. හරියට ටිකට් මිල එහෙම ලොකුවට තිබ්බට ඔවුන් හරියට පහසුකම් සපයන්නේ නැහැ කියලා. අපි දැකන නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේ තියෙන පුටු එහෙම පිහදාලා නැති සමහර ෆොටෝස් යනවා මේ සමාජ මාධ්‍ය තුල. ඒ වගේම මම දැක්කා තවත් ක්‍රීඩාංගණ වගේක එහෙම නැත්නම් පුහුණු තරඟ තිබ්බ හයිදරාබාද් ක්‍රීඩාංගණය වගේ එහෙම සිද්ධි තියෙනවා. ඉතින් BCCI එක සාමාන්‍යයෙන් මේ ටිකට් දෙනවා විතරයි මේ ඉන්දියානු ජනතාවට, හැබැයි පහසුකම් සපයන්නේ නැහැ කියලා ලොකු චෝදනාවක් මේ IPL තරඟාවලි වල පවා තියෙනවා කියන එකත් කියන්නට ඕනේ. ඉතින් මේකෙත් ඒකේ ඒ විදිහටම තියෙනවා. ඔන්න දැන් ඉන්දියානු ක්‍රිකට් පාලනයට යම් කිසි විරෝධයක් ඉන්දියාව තුලින් නැගගෙන එනවා නිකන් අලු යට ගිනි තියනවා වගේ එකකුත් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම මාධ්‍ය තුලිනුත් යම් ප්‍රතිචාරයක් දක්වමින් එනවා, ප්‍රේක්ෂකයනුත් යම් ප්‍රතිචාරයක් දක්වමින් එනවා. අපි බලමු ඕක ඉහළටම යද්දි මොන හරි වෙන්නට පුළුවන්, පුවත් මැවෙන්නට පුළුවන්. ඒ වුණත් මේ වන විට යම් කිසි ප්‍රශ්නයක් මේ දෙගොල්ලේ ක්‍රිකට් පරිපාලනයයි ජනතාවයි නැත්නම් ප්‍රේක්ෂකයනුයි මාධ්‍යයි අතර යම් කිසි සටනක් ඇති වෙමින් නැත්නම් ආරම්භ වෙමින් තියෙනවා කියලා දැක ගන්නට පුළුවන් සාමාන්‍යයෙන් අපි අන්තර්ජාලයේ හොයලා බලපුවම. ඉතින් අනෙක් කාරණේ තමයි ආරම්භක උළෙලක් පවත්වනවා කියලා කලින් කිව්වා කියලා ඉන්දිය මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. ඊට පස්සේ BCCI කියලා තිබ්බා අපි එහෙම එකක් කිව්වේ නෑ, එහෙම එකක් අපි තියන්නේ හිටියේ නෑ කියලා. ඉතින් හැබැයි අර ආරම්භක උළෙලක් වගේ එකක් කලින් දවසේ තිබ්බනම් මීට වඩා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නට තිබ්බා කියලාත් හිතෙනවා. ඒ කොහොම වුණත් ඉතින් අවසානයේදී ආරම්භ කරනකොට තරගාවලිය යම් කිසි අඩුපාඩුවක් නැත්නම් ඉන්දියාවට ලොකු කළු පැල්ලමක් එකතු වුණා කියලා අපට ඕනනම් කියන්නටත් පුළුවන්. මොකද අනෙක් රටවල්වල නැත්නම් අනෙක් රටවල්වල මාධ්‍ය සමාජ මාධ්‍ය ලොකු ප්‍රතිචාරයක් ඉන්දියාවට එරෙහිව දක්වමින් යනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ඉන්දියාව ක්‍රිකට් රාජ්‍යයක් වෙලාත් ඔවුන් කැමති ඔවුන්ගේ කණ්ඩායමට විතරද කියන ප්‍රශ්නය දැන් මතුවෙමින් මේ ප්‍රශ්නේ දිගින් දිගට යනවා කියලා තමයි පේන්නේ. සමහරක් විට ඉදිරියේදී තරඟවලට දැන් මේ ලැජ්ජාව නිසාම ප්‍රේක්ෂකයන් එන්නටත් ඉඩ තියෙනවා. ඉතින් ඕක තමයි තත්වය. ලෝක කුසලාන තරඟාවලිය ආරම්භයේ වටා පිටාව ගැන කතා කරොත් එහෙම ඉන්දියාවේ. ඉතින් අපි බලමු ඉස්සරහට හොඳ හොඳ දේවල් මැවෙයි. සති 7ක් තියෙනවා ඉන්දියාව තුල ගත කරන්නට මේ සියලුම කණ්ඩායම් වලට. ඉතින් මාස එකමාරක් ලේසි වෙන්නේ නැහැ. විවිධ ප්‍රවෘත්ති මැවෙයි. ඉතින් අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. එහෙනම් මේ ලයිව් රෙකෝඩින් එක මෙතනින් අවසන් කරන්න නැවතත් අපි හම්බ වෙමු. එතෙක් ඔබට ක්‍රීඩාශීලී දිනයක්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.